මට සජිත් ප්‍රේමදාස මහත්මයාට මං හරි ආදරේ. එතුමා මට හරි ආදරේ මගේ පවුලටත් ආදරේ. මං ආයෝජනය කරනවා මාත් එක්ක ඉන්න කියලා. මං කිව්වා එහෙම කියන්න එපා මගේ පපුව තද වෙනවා. සියලු ජාතීන්ට සමාන අයිතිය ලබා දෙමින් ඒ ගෞරවය අපි ඒ ප්‍රශ්නය निराකරණය කරන්න. සුපිරි කොප ERC සහ PDCC තාක්ෂණයේ කොළපාට ඇසුරු මේන ACL Energy Saving Cable. උන් අපිත් එක්ක අරගලේ කරා. නමුත් ඒ අරගලේ ප්‍රාර්ථනා අපිට ඉෂ්ට කරගන්නට බැරි වෙනකොට උන් අපිට විරුද්ධව ගියා. ගිහිල්ලා අපි පෙරළ ළඹ දැම්ම 2019. ඒක ඒගොල්ලන්ගේ පැත්තෙන් නිවැරදි. නමුත් රටට මහා විශාල විනාශයක් වුණා. ඒකේ අවසාන ඵලය මොකද්ද? මේ රට අන්තිම දුක්ඛිත තත්යකට පත් වුණා. අන්තිම ඛේදවාචකයක් වුණා. එතෙන්දී අපි බැලුවා මේ ඛේදවාචකයට අපේ නායකයෝ අත තිබ්බේ නැහැ. අත තිබ්බේ නැහැ. අපේ ආර්ථික විශේෂඥයෝ කිව්වේ අත තියන්න එපා, අත තියන්න එපා, අත තියන්න එපා නායකතුමා. එහෙමයි කිව්වේ. ට්විටර් පණිවිඩය වලින් දැම්ම එළියට මොකද්ද? සිටුවේෂන් ඉස් එකොනොමික් සිටුවේෂන් ඉස් ග්‍රේව්. මහා භයානකයි. A gigantic effort must be done to save the economy. යෝධ වැඩ පිළිවෙලක් තිබෙන්නට ඕනේ. කවුරු හරි බාර ගන්න ඕන නම් මේක බේරන්න. නමුත් ඒගොල්ලෝ පිළිගත්ත ඒගොල්ලන්ට බේරන්න බැහැයි. තවත් තැනකදී ඔවුන් කිව්වා සජිත් ප්‍රේමදාසටවත් මේ ප්‍රතිසංස්කරණ කරන්නට බෑ කියලා. එතකොට අපි බැලුවා මමත් ලක්ෂ්මන් කිරියල්ලත් කිව්වා අපි බාර ගන්නෙමු කියලා. බෑයි කිව්වා. මේ බලපෑම් මිස. අන්තිමට හැමෝම බෑයි කිව්වා. ඒවීපී එක බෑයි කිව්වා. සරත් පොන්සක බෑයි කිව්වා. පෙරටුගාමින්ට කිව්වා මේගොල්ලන්ට බෑ. අවසානයේදී මොකද වුනේ? එක තනි පුද්ගලයෙක් විපක්ෂයේ ඉඳගෙන හිටගෙන කිව්වා මම බාර ගන්න. බාරගත්ත එක නෙවෙයි ලොකු කම. ඒක අරගෙන මාස දෙකක් තුනක් යනකොට ඇති වෙන පරිවර්තන ගියා අපි බලන් හිටියා. විපක්ෂය තුල කතා කරා මේකට අපි ගිහිල්ලා සහයෝගය දෙමු. අපි යුද්ධයට සහයෝගය දුන්නා වගේ යුද්ධයට සහයෝගය නොදී UNP එක කරගත්ත පාඩුව නැවත ඔයා පාක් කරන්න එපා කියලා මං කිව්වා. මට තේරෙනවා මොහු මේ කලින් දැන් මෙතුමා රනිල් වික්‍රමසිංහ මේ කරන ක්‍රමයෙන් කාටද වාසිය? රනිල් වික්‍රමසිංහට නෑ. මේ රටේ අන්තිමම දුක්ඛිත තුන් වේල කන්න බැරි මිනිස්සුන්ට, තෙල් පෝලිං වල ඉඳලා මැරිලා වැටෙන මිනිස්සුන්ට, බල්ලෝ හපලා මැරෙනකොට, නයි ගහලා මැරෙනකොට, හાર્ට් ඇටැක් ඇදලා මැරුණ මිනිස්සුන්ගේ ඒ પરම්පරාවේ මිනිස්සුන්ට තමයි මේකෙන් සෙත හම්බුනේ වැඩියෙන්. අද එදා ඉඳලා බොහෝ දුරක් මේ ගඟ ගලාගෙන ඇවිල්ලා තියෙනවා. අද එහෙම තත්ත්වයක් තිබුණාද කියලා බොහෝ මිනිස්සුන්ට මතකත් නැහැ. ඒකයි මේ කෙලේ ගුණ වල ප්‍රශ්න තියෙන්නේ. අද ඒවැ අනුශාංගික ප්‍රශ්න අරගෙන අද විවේචනය කරනවා. නමුත් අද තමන් ගිහිල්ලා පාටි දාන්නේ කොහමද? මගුල් ගෙවල් වල කන්නේ කොහමද? ඈ කොටහළු මගුල් ගෙවල් දාගන්න කොහමද දරුවන්ගේ? ගම් වලට යන්න අපිත් එක්ක. අපි මේ ගම් වලට දැන් යනවා හරි කාලයකට පස්සේ මගුල් ගෙවල් වලට. ඒ අයින්සක මිනිසුන්ගේ මගුල් ගෙවල් කන්නේ කොහමද? මේවා තේරෙන්නේ නැත්තම් මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. ඇස් දෙකක් තියෙන, කන් දෙකක් තියෙන, ගඳ සුවඳ අඳුරන, කුවකකමක් නැති හැම මිනිහෙකුටම මේ වෙනස තේරෙනවා. මේ වෙනස තේරෙනවා මදිරිය. මේ මුළු ලෝකෙම ප්‍රශංසා කරනවා. මගේ ගාව තියෙනවා මේ වෙකේ ස්කොට් මොරිසන් මැතිතුමා එනවා ලංකාවට, ඕස්ට්‍රේලියානු අගමැති. මේ රටවල් පාලනය කරන අග්‍රාමාත්‍යවරු නිකන් ආවට ගියාවට නෙවෙයි. ස්කොට් මොරිසන් මහත්මයා ඇවිල්ලා කියනවා ආර්ථික අර්බුදයකට කඩාගෙන වැටෙන මේ රට, මේ ඇතිවෙලා තියෙන වෙනස මට අදාහ ගන්නට බෑ. මේ වෙනස මහා අසාමාන්‍යයි. අසාමාන්‍යයි. සාමාන්‍ය දෙයක් නෙවෙයි, අසාමාන්‍යයි. ස්කොට් මොරිසන් මහත්මයා කියන්නේ. එතකොට අර එක්සත් ජාතීන් එක්සත් ජනපදයේ දකුණු ආසියාව සහ මධ්‍යම ආසියාව බාර ලේකම්වරයා ලූ මහත්මයා කියනවා ඒ ඇමරිකාවේ තිබුණ ආර්ථික සම්මන්ත්‍රණයකදී ඌගෙන් අහනවා ආසියාව පිළිබඳ මොකද තත්ත්වය? ඒක කියාගෙන යනකොට කියනවා ලංකාව ආර්ථික තත්ත්වය තමයි දකුණු ආසියාවේ විශාලම දේ. එයා කියනවා මේ වෙනස ඇතිවීම, මේ වෙනස්කම ඇතිවීම ඒක ආශ්චර්යයක්. ඒක සාමාන්‍ය සිදුවීමක් නෙවෙයි. මට තේරෙන්නේ නැහැ කොහොමද ඒක කරේ කියලා. මටවත් තේරෙන්නේ නැහැ මේක සිදු වුණේ කොහොමද කියලා. ඒ වගේ ලෝකේ ප්‍රශංසා කරනවා.
පෙමිනිසු බනිනවා. ඕක ඔය දුක මම දන්නවා. මම සෞඛ්‍යයට සේවය කරනකොට මට ලෝක සෞඛ්‍ය සංවිධානය මට ගරු කරනවා. ලෝක බැංකුව මට සල්ලි දෙනවා. යුනිසෙෆ් සංවිධානය මගේ ගැන ලියනවා වාර්තාවේ. ලෝක බැංකුව වාර්තාවේ මගේ ගැන ලෝක බැංකුව කියනවා. මට ලෝක බැංකුව අමතන්නේ කියලා ලෝකේ පළවෙනි වට සෞඛ්‍ය ඇමතිවරයෙක් ලෝක බැංකුව අමතනවා. ඒ විතරක් නෙවෙයි බිල් ගේට්ස් වගේ මිනිස්සෙක් කියනවා රටක සෞඛ්‍ය ගොඩනගන්න ඕනේ කොහොමනම් කොහොමද කියලා බලා ගන්නට ඕන නම් ලංකාව දිහා බලන්න කියලා පොදු රාජ්‍ය මණ්ඩලයේ රැසීමේදී නෙල්සන් මැන්ඩෙලා මැතිණිය ඇවිල්ලා කියනවා ජිනීවා නුවරදී රටක ආර්ථිකය බලපාන්නේ නැහැ රටක සෞඛ්‍යයක් ගොඩනැගීමට දිදුලන උදාහරණය තමයි ශ්‍රී ලංකාව. මැදිනට මං කිව්වාම මම තමයි ඇමති කියලා පස්සේ ඇය මාව බදාගෙන මගේ කම්බුල් දෙක සිපගත්තා. ඒ වගේ ගල්ල අන්තිමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය සභාපති ධූරය දාලා ඉන්දියාවේ අග්‍රාමාත්‍ය මෝඩි මාව අතින් අල්ලගෙන ගිහිල්ලා මගේ වැඩපිළිවෙල කියන්නේ කියලා මුළු ඉන්දියාවේ ප්‍රාන්ත නායකයෝ සෞඛ්‍ය ඇමතිවරු ඔක්කොටම මම ඒවයි දේශනා දනවා. මේවුම් මට බනිනවා. මේ දොස්තරලා කියන මගේ පුරවැසි භාවය අයින් කරන්න. අද ඒ දොස්තරලම අද හොඳ කියනවා. එතකොට අද ඒකේ හොඳ කියන්නේ මොකද නැති වුණ හින්දා. දැන් කවුරු හරි ඉන්නව නම් රනිල්ව පරද්දලා මේ තියුණ ලැබුණ දේවල් ඔක්කොම නැති වුණාට පස්සේ රනිල් හරි ෂෝක් කියන්න. එතකොට රනිල්ට වැඩකුත් නැහැ, තමුන්නාතරට වැඩකුත් නැහැ. අද බලන්න සෞඛ්‍යයට ඇති වෙලා තියෙන වැඩ මේ වේක. අද බැන්න හැම මිනිහම මගේ ගාවට ඇවිල්ලා කියනවා. හැම බැන්න වෛද්‍යවරයාම මාත් එක්ක අද කතා කරනවා. කතා කරලා කියනවා අපිට වැරදුනා සර් කියලා. අපේ මේ එක්ක පුජ්‍යලයේ දේශපාලන මයයකට අපි ගියේ කියලා. ඒකයි මම කියන්නේ. මේ යන ගමනක් නැවත්තලා අපේ දේශපාලන පක්ෂෙට අපේ දේශපාලන තීන්දුවලට අපි ගන්න ගියොත් රටක් වැටෙනවා නම් ඒ පාප කර්මයට අත දියන්න මම ලෑස්ති නැහැ. එනිසා මම තමුන්නාසලට කියන එක මතක තියාගන්න. එනිසා මට සජිත් ප්‍රේමදාස මහත්මයාට මං හරි ආදරේ. එතුමා මට හරි ආදරේ, මගේ පවුලටත් ආදරේ. සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක මගේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ පක්ෂ නායකයන්ගේ ප්‍රශ්නයක් නැහැ. සජිත් ප්‍රේමදාස මැතිණිය ජලනි මැතිණියත් මගේ කිසි අනේ ප්‍රශ්නයක් නැහැ. එයාගේ හොඳම මිතුරා ලක්ෂ්මන් ෆොන්සේක මගේ හොඳම මිතුරේ. එතුමන්ලක් වාර ගණනාවක් මාව හම්බුණා. ජලනි මැදිනියත් හම්බුණා. සජිත් ප්‍රේමදාස මහත්මයායි මම පැය දෙකක් කාමරයක ඇතුලේ තියාගෙන දුරකථන පණිවිඩ මොකක්වත් බෑ කියලා පැය දෙකක් මේක කතා කරා. මං කියන්න තියෙන හැම දෙයක්ම කිව්වා. එතුමා ආගෙන හිටියා. අවසානයේදී මට කිව්වා යන්න එපා. ඇමතිතුමා මාව දාලා යන්න එපා. මං ආයෝජනය කරනවා මාත් එක්ක ඉන්න කියලා. මං කිව්වා එහෙම කියන්න එපා, මගේ පපුව තද වෙනවා. එහෙම කියනකොට ඔබතුමා ඔහොම කතා කරනකොට මගේ බබුව තද වෙනවා. අපි ආයාචනයක් නැහැ මෙතන. අපි දේශපාලන සංවාදයක් එච්චරයි. එහෙම කියන්නේ එතකොට මට හරිය ලේසි. මට ඇඟට හරිය ලේසි. එතුමා කිව්වා පුතාට චතුරට පළවෙනි ස්ලොට් තුනෙන් එකක් ජාතික ලයිස්තුවෙන් දෙනවා. මට කිව්වා ඔබතුමා ඉල්ලන්න ඕනම දෙයක් මම දෙන්න ලෑස්ති. එතුමා බොහොම ආදරේ මට. මමත් එතුමාට බොහොම ආදරේ. හෙට එතුමා අතුළු කවුරු බැන්නත් මං එතුමාට වචනයක් කියන්නේ. මම අර ඉංග්‍රීසි කියමනක් තියෙන I love Sajit but I love my mother and more. මම සජිත් ආදරේ. හැබැයි සජිත් මම ඊට වඩා මගේ මාතෘභූමියට මං ආදරේ. මම මේ මාතෘභූමියේ දේශපාලනට ආවේ මගේ අම්මට තාත්තට කැමති දේශපාලනය නෙවෙයි. ඒ කඳවුරින් පිට. ඒ කඳුරෙන් පිට තාත්තා සනීප කාලේ දව අවුරුද්දක් පැදුරේ තියාගෙන මං ක්ලාස් 1 එකේ තාත්තාට මේව කරා, ප්‍රතිකාර කරා. නමුත් ඉඩක් හම්බුනේ හැටිය මං BJK රැස්වීම ගිහිල්ලා කතා කරලා ආපහු එනවා. මගේ තාත්තා මට හරි ආදරේ. මම තාත්තට අන්තිම ආදරේ. හැබැයි ඊට වඩා මම මගේ දේශපාලන ප්‍රතිපත්තියට මං ආදරේ. මතක තියාගන්න. ඒ වගේ දෙයක් තමයි අද වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට තාත්තා මගේ තාත්තා ගෙනල්ල පොඩි කාලේ කිව්වේ අස්ත සතකේ. ඒකේ තියෙන එක ශ්ලෝකයක්. ඒ ශ්ලෝකය තමයි ජනනී ජන්ම භූමිෂ්ඨ ස්වර්ගාදීයපි ගරියපි. ජනනී කියන්නේ වැදුම් මව. ජන්ම භූමිෂ්ඨ ජන්මේ ලැබි භූමිය.
ස්වර්ගාදී පිගරස් දිව්‍ය ලෝකයට වඩා ගෞරව කරන්න. දිව්‍ය ලෝකයට වඩා ගෞරව කරන්න. ඒ නිසා අපි දේශපාලනේ ඉන්න අපි හැමෝම මතක තියාගන්න. අපේ අම්මට සලකන්න ඕනේ. අපේ මව්බිමට සලකන්න ඕනේ. ඒකට එරෙහි වෙන්න නැහැ. දැන් මම ගිවිසුමක් අත්සන් කරා. මම රනිල් වික්‍රමසිංහත් එක්ක මේ සාකච්ඡා වාර කිහිපයක් කරා. ආන්න එක දවස් එකයි එතුමාගේ මූණ බලාගෙන මං ඇහුවේ. එක මෙහෙම කියලා මං මගේ පුජ්‍යලිගිලිමක් කළා නෑ. මට වච්චතුරටවත්. මේකේ තියෙන සියලුම දේවල් මේ රටේ වුණ නැති. මම කියලා දෙන්නේ මම එතුමත් එක්ක කතා කරේ දූෂණේ නැති රටක් හදන්නට උනවා. ඉදිරි අවුරුදු පහයි. ආණ්ඩුවක් ඉදරන්නේ මේ රටක්. දෙවැනි එක විර තරුණයන්ගේ වීරයා කියාව නැත්තම් අවම විර කියාවක් තියෙන රටක් අපි බිහි කරන්න ඕනේ ඉදිරි අවුරුදු පහයි. දෙක. මේ රටේ ජාතීන් අතර කුරිරු යුද්ධය නවත්තන්නට අවසාන විසඳුම දේශයේ අඛණ්ඩතාවය භූමිය අඛණ්ඩතාවයේ ස්වාධීනත්වය යටතේ සියලු ජාතීන්ට සමාන අයිතිය ලබා දෙමින් ඒ ගෞරවය අපි ඒ ප්‍රශ්නය निराකරණය කරන්නට ඕනේ. මොකද මේ ප්‍රශ්නේ निराකරණය කරන් රට හැදෙන්නේ නැහැ. ලී කුවාන් යු කිව්වා මගේ තියුනේ ජාතිවාදී ප්‍රශ්නේ මං ඉවර කරා. මට ඊට පස්සේ හරි පුහුණුවක් පාසු වුණා. සිංගප්පූරු හදන්න උපද එතනින් බිහි වුණේ සිංගප්පූරු ජාතිකේ. චීන, ඉන්දියානු සහ මැලයානු නෙවෙයි. ඒ වගේ තමයි. හතරවෙනි එක මං කිව්වා රටේ මිනිසුන්ගේ සෞඛ්‍ය සහ පෝෂණය. එතුමා මට කිව්වා සහ අධ්‍යාපනය. මම මේ දෙක කියනකොට කිව්වා රාජිත අධ්‍යාපනය කියලා. මං කිව්වා ඔව් ඒකත් තියෙනවා. ඒ නිසා මෙන්න මේ කරුණු පහ තමයි අපි කතා කරලා තියෙන්නේ. එනිසා මම තමුන්නාසලට කියනවා අපි මේ භූමිය උපදුවේ. මට 1970 ගණන් වල වෙනකොට අපේ වෛද්‍යරු ඔක්කොම යනවා. අපේ බැච් එකේ පහ ඉතුරුනේ. අපේ මව්බිම දාලා ගියා. එයා මට ඇති වෙනකන් එව්වා. මට විශ්වවිද්‍යාල වලින් අපොයින්ට්මන්ට් දුන්නා. පශ්චාත් උපාධිය කරන ගමන් රැස්සාවක් කළා කරන්නට. මං ගියේ නෑ සෞදෝල. දෙවරක් බෝම්බ කෑවා ඇඟේම වැඩිලා. බෝම්බ ගහන වේදිකාවල් එකෙන් එකට ගියා. මම වෛද්‍යවරයෙක් කියලා නෙවෙයි මම වැඩ කරේ කොම්බ්‍රේට් කෙනෙක් විදිහට මම වැඩ කරේ මතක තියාගන්න. මම අදත් වැඩ කරන්නේ කොම්බ්‍රේට් කෙනෙක් විදිහට. ඒ නිසා අපිට උස් පහත් ભેද නැහැ. අපි මේ මව්බිම වෙනුවෙන් තමයි දිගටම ඉන්නේ. මෙතන තමයි මම මැරුණාම මගේ ඇටකටු ටික සෝන් කරන්නේ මේ භූමියේ. එනිසා අපිට තියෙනවා අයිතියක් මේක ආරක්ෂා කරන්නට අපි මැරෙනතුරු. ඊට පස්සේ අපේ પરම්පරාවල් අනාගත પરම්පරාව. එනිසා මම තමුන්නාසයට කියනවා මෙන්න මේකයි සටන එච්චරයි. කෙලෙයි ගුණ සැලකීමත් මාතෘභූමියත් අපේ අහිංසක ජනතාව දුකෙන් මිදවා ගැනීම එච්චරයි. ඒ අවසානයේ මතක තියාගන්න සැප්තැම්බර් 21 මැදම රාත්‍රියේ පසු වෙනකොට එන ඡන්ද ප්‍රතිපල වලින් කියයි රනිල් වික්‍රමසිංහ මෙන්න මේ තරම් සංඛ්‍යාවකින් ලක්ෂගත සංඛ්‍යාවකින් මේ රටේ නැවත ජනාධිපති ධූරයට පත් වෙනවා කියන දසත නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සවස 6:25ට දසත නිවුස් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.